ක්ලබ් වසන්ත ඝාතනය ගැනයි අදත් දිවයින වගේම අනෙකුත් ජාතික පුවත්පත් තමන්ගේ මුල් පිටුව ආරම්භ කරලා තියෙන්නේ. ක්ලබ් වසන්ත ඝාතනය කංජිපාණිගේ නියෝගයක්, ලොකු පැටිගේ සැලසුමක්. හේතුව මදුෂ් දුන්න මුදලක ආරවුලක්. ටැටු සාප්පුවේ හිමිකරු ඇතුළු හතක් අත්තරංගුවට පලා ගිය වාහන සියල්ලේම අංක තහඩු ව්‍යාජයි. ප්‍රංශයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ මද්රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල නායකයෙකු වන කංචිපාණි ඉම්රාන්ගේ නියෝගය මත අහුංගල්ලේ ලොකු පැටි විසින් ක්ලබ් වසන්ත ඝාතන සැලසුම මෙහෙවා ඇති බව විමර්ශනවලින් හෙළිවෙලා තියෙනවා කියලයි කියන්නේ. කංජිපාණි ඉම්රාන් හා ක්ලබ් වසන්ත අතර පැවති මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වෙනවා. මීට වසර කීපයකට උඩදී මරුමුවට පත්වෙච්ච මාකඳුරේ මදුෂ් නැමැති පාතාල නායකයා විසින් ක්ලබ් වසන්තට ලබා දී තිබූ බව කියන අතිවිශාල මුදල් වලින් කොටසක් ඉල්ලා කංජිපාණි ඉම්රාන් ඇතුළු පාතාල ප්‍රබලයන් විසින් ඔහුට තර්ජනය කරලා තියෙනවා. එහෙත් ක්ලබ් වසන්ත එම මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාතාල කල්ලිය හා ක්ලබ් වසන්ත අතර දැඩි ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය කියනවා. ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රධානම හේතු වී ඇත්තේ මෙම මුදල් ආරවුල බව විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරලා තියෙනවා. මාකඳුරේ මදුෂ්ගේ පාතාල කල්ලියේ ප්‍රධානම ගෝලයන් වූ කංජිපාණි ඉම්රාන්, අහුංගල්ලේ ලොකු පැටි, පොඩි පැටි, අහුංගල්ලේ සංජීව, උනාකෝරලේ ශාන්ත් ඇතුළු පාතාල ප්‍රබලයෝ රැසක් ඩුබයි රාජ්‍යයේ සැඟවි සිටිමින් මෙරට මද්‍රව්‍ය ජාලය හා පාතාලය ක්‍රියාත්මක කරනවා. ක්ලබ් වසන්ත ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු සම්බන්ධ කරගෙන ඇත්තේ අහුංගල්ලේ ලොකු පැටි කියලයි කියන්නේ. ඉතින් ඒ හා සම්බන්ධයෙන් අද පුවත්පත වාර්තා කරනවා, නමුත් පොඩ්ඩක් වෙනස් ආකාරයට. ක්ලබ් වසන්ත ඝාතනයට සැක හතක් අත් අඩංගුවට. ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු හා ඝාතකයන්ට වාහන සැපයූ අයත් ඒ අතර දුබාහි සැටින සිටින ලොකු පැටීගේ ගොනාකෝරලේ ශාන්තගේ ඝාතන සැලසුමක් බව අනාවරණය වෙයි. ටැටූ මධ්‍යස්ථාන හිමිකරුටේ ඇරඹීමට ලොකු පැටි ලක්ෂ 16ක් දී විවෘත කිරීමට ක්ලබ් වසන්ත ගෙන්වා ගන්නත් කියලා උණ්ඩවල තිබූ KPI අක්ෂර කංජිපාණි විසින් සිදු කළ ඝාතනයක් බවට පොලිසිය නොමග යැවීමට කළ එකක්. ක්ලබ් වසන්තගේ සිරුරේ T56 උණ්ඩ 8ක්, ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගේ තිබූ පිස්තෝලය නීති විරෝධී අවියක් කියලයි සඳහන් කරන්නේ. ඉතින් වාර්තා කරන දිවයින පුවත්පතේ වාර්තා කරනවා කංජිපාණි ඉම්රාන් මේකට සම්බන්ධයි කියලා. එතකොට අද පුවත්පතේ වාර්තා කරනවා KPI කියලා උණ්ඩේ සඳහන් කරලා තියෙන්නේ කංජිපාණි ඉම්රාන්ට හේතු කරන්න මේ සම්බන්ධ මරණය හේතු කරන්න ගත්ත උපායක් කියලා කියනවා. හරි විස්තරය තාම අනාවරණය වෙලා නැති පාටයි. මෞබිම වාර්තා කරන්නේ කොහොමද ඒ පුවත මේ මෙලෙසයි. ක්ලබ් වසන්ත ඝාතනය අහුංගල්ලේ ලොකු පැටීගේ වැඩක්. තුවක්කුකරුවන් ගෙන්නුවේ දකුණින්, උනාකූරුවේ ශාන්තත් ඝාතනයට හවුල්, ටැටූ සාප්පු හිමියා ඇතුළු හතක් අත්තඩංගුවට වසන්තගේ බිරිය ළඟ තිබුණේ නීති විරෝධී ගිනි අවියක්. අලුත්ම රූපලාවන්‍යාගාරයක් දමා දෙන බව කියමින් රූපලාවන්‍ය අයිතිකරුව උනන්දු කර ඇත්තේද ලොකු පැටි විසින් බවත්, ඒ අතරතුර රූපලාවන්‍ය ගාරේ හිමි තරුණයාට ක්ලබ් වසන්ත සමග මුහුණු පොත හරහා සමීප සමදකමක් ඇති කිරීමට පොළඹවා ඇත්තේද ඔහු විසින් බවත් සැක කරන බව විමර්ශනවලින් සඳහන් කරනවා. මාකඳුරේ මදුෂා කංජිපාණි ඉම්රාන් ඩුබයි පොලිසියට හසු කර දීම සම්බන්ධයෙන් කංජිපාණි දැඩි කෝපයට පත්ව තිබූ අතර ඒට රිටර්න් එකක් ලබා දීම සඳහා ක්ලබ් වසන්ත මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. ක්ලබ් වසන්තද මදුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට යෑමට නියමිතව සිටියද පසුව එම ගමන ගොස් නොතිබිනි. එම උපන්දින සාදයේදී ඩුබයි පොලිසිය විසින් මදුෂ්, කංජිපාණි යන දෙදෙනා අත්අඩංගුවට ගැනුණු පසු මදුෂ් මෙරටට රැගෙන ඒමෙන් පසුව ඝාතනයට ලක් වුණා. කංජිපාණිද මෙරටට පිටුහල් කළ අතර මදුෂ් හා කංජිපාණිද අත්අඩංගුවට පත්වීමෙන් ඉන් අනතුරුව මදුෂ් ඝාතනය වීමත් සමග මදුෂ් සතු මුදල් රුපියල් කෝටි ගණනක් ක්ලබ් වසන්ත සතුව තිබුණද ඉන් කොටසක් කංජිපාණි විසින් ඉල්ලු සෑම මොහොතකම ලබා නොදී මගහැරීම නිසා කංජිපාණි විසින් අහුංගල්ලේ ලොකු පැටීගේ තුවක්කුකරුවන් ලවා ක්ලබ් වසන්ත ඝාතනය කරන්නට ඇති බව පොලිස් විමර්ශකයෝ සැක කරනවා කියලයි කියන්නේ. ලේසි නෑ අවි ගත්තෝ අවියෙන්ම නැසති කියලා කියන්න උදාහරණද මේ. ඒ සම්බන්ධව දිනමින වාර්තා කරන ඇතුල් පිටුවක මෙහෙම, ක්ලබ් වසන්ත ඝාතනයට වෙඩික්කරුවන් ආවේ දකුණෙන්.
අයගමට හෝ කලවානට පැනගියා දැයි සැකයක් මියගිය අනෙක් පුද්ගලයා හිටපු චීවරධාරියෙක් ගායිකා සුජීවාට සැත්කම් හතරක් ඝාතනය ඩුබායි සිට මෙහෙය වූයේ ලොකු පැටී.